විශේෂම ජාතික ප්‍රතිපත්තියක් වෙළඳාම සඳහා සැකසීමට මා මේ වගේ දෙකින් ආරම්භ කරන්න කැමති. අපේ ලංකාවේ ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය තරම් තියෙනවා, තිබිලත් තියෙනවා. සමහර ඒවා ක්‍රියාත්මක වෙනවා, සමහර ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මේ වාතාවරණයක් වල තමයි අපි මේ ජාතික ප්‍රතිපත්තිය ගැන ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. මා විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඉන්න වෙලාවල් වල ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායක වෙලා තියෙනවා. මම උදාහරණ දෙකක් කියන්නම්. දෙකම මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රජය දෙකට අදාළ උදාහරණ දෙකක්. එකක් තමයි ජාතික රැකියා ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරා. මේක නැති වෙන්න ප්‍රධාන හේතුව උනේ රජයේ නිලධාරීන්. 75%ක් පමණ නිලධාරීන් නිවැරදි ආකාරයෙන් මේවා ක්‍රියාත්මක නොකිරීම, සමහර අය තමයි විශ්‍රාම යනකොට ඒකෙන් යමක් කරගන්න පුළුවන්ද කියලා මේවට සම්බන්ධයි. මේක තමයි එකක් නැති වෙන්න හේතුව. ඊළඟ කාරණේ තමයි දේශපාලන පක්ෂ මාරුනහම ජාතික ප්‍රතිපත්තිය අයින් වෙලා යනවා. ඒතර මෙන්න මේ කාරණා දෙක යටතේ අපි කොහොමද මේ වගේ ප්‍රතිපත්තියක් ඉස්සරහට ගෙන යන්නේ? ඒ නිසා මම උත්සාහ කරා මේ අපි හදන්න අපි යෝජනා කරන්න යන ජාතික ප්‍රතිපත්තිය මේ දෙකත් අස්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන සන්දර්භයත් එක්ක යම්කිසි ආදර්ශමය යෝජනාවලියක් ඉදිරිපත් කරන්නට. මා මේ සඳහා විශේෂම මා හිතනවා මූලිකව අපේ හැඳින්වීමක් නැත්නම් වටපිටාවක් අපේ ජාතික ප්‍රතිපත්තියට තිබිය යුතුයි කියලා. ඒ අනුව අප අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධයෙන් 1947 ඉඳන් අපි ගැට් කියන දේ මේවත් එක සාකච්ඡා වෙලා තියෙනවා. කාලින් කාලයට මේ වගේ තියෙන පසුබිම් මා හිතනවා අපි හැඳින්වීමේ සඳහන් විය යුතුයි කියලා. විශේෂම අන්තර්ජාතික වශයෙන් අපි කොහොමද මේවට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම දැනටත් මේ සඳහා සාකච්ඡා වටයක් පටන් අරගෙන යනවා 2001 දෝහා රවුන්ඩ් කියන එක. ඒක තාම ඉවර නැහැ. ඒතකොට මේ වාතාවරණයේ අර්ථය තමයි අපි අන්තර්ජාතික ප්‍රතිපත්තියක් අන්තර්ජාතික වෙළඳාම ගැන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. ඒත් එක්කම අන්තර්ජාතික වෙළඳාම තනිව අරන් අපිට කතා කරන්න බෑ. මේක ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම මේක රටේ ආර්ථිකය හා සම්බන්ධ කරගෙන යා යුතුයි කියලා මම විශ්වාස කරනවා. තනිව වෙළඳ ප්‍රතිපත්තියක් විදිහට කතා කරන්න බෑ. ඒත් එක්කම අපි කලාපීය වශයෙන් දකුණු ආසියානු වෙළඳ ගිවිසුමට අත්සන් කරලා තියෙනවා. මම හිතන්නේ මේකත් අපි සඳහන් විය යුතු වෙනවා. ඊට අමතරව ද්විපාක්ෂික ගිවිසුම් දෙකකට ලංකාව විශේෂයෙන් අත්සන් කරලා තියෙනවා, ඉන්දියාව සහ පකිස්තානය සමග. ඒ නිසා හැඳින්වීමක් වශයෙන් මම හිතනවා, මම සාරාංශයෙන් ඉක්මනින් කියන් යනවා, මේක සඳහන් විය යුතුයි අපේ ජාතික ප්‍රතිපත්තියක මොකක්ද අපේ පදනම කියන කාරණේ. ඒත් එක්කම අපි ප්‍රතිපත්තියක පැවැත්ම තියෙන්නේ අපේ මොකද්ද තියෙන දැක්ම කියන එක මත. ඒ නිසා මම යෝජනා කරන්න කැමති අනන්‍යව සංවර්ධිත ශ්‍රී ලංකාවක් කියන දැක්ම, නැත්නම් විෂන් එක, අපේ ප්‍රතිපත්තිය විෂන් එක විදිහට, දැක්ම විදිහට අනන්‍යව සංවර්ධිත ශ්‍රී ලංකාවක් වශයෙන්. මේ සඳහා යා හැකි මෙහෙවරල් මට දැනෙන විදිහට ප්‍රධාන මෙහෙවරල් අංශ පහක් මම යෝජනා කරන්න කැමති. විශේෂයෙන්ම පළවෙනි එක විදිහට ශ්‍රී ලාංකීය සංස්කෘතිය මත පදනම් වූ අන්තර්ජාතික වෙළඳාම සඳහා වූ වෙළඳ පොලක් නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දැනීම. දෙවෙනි කාරණේ ප්‍රතිපත්ති ක්‍රමානුකූලව යවත්කාලීන කිරීම තුළින් සර්වකාලීන පිරිතුරු ලැබෙන වෙළඳ සහ ආර්ථික උපාය මාර්ග වලට එළඹීම. තුන්වෙනි කාරණේ රටේ ආර්ථික උපාය මාර්ග නිසා ඇති වුණු පුරවැසියන්ගේ පීඩණය නැතිකොට මහජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කිරීම සහ පවත්වාගෙන යෑම. ඒත් එක්කම හතරවෙනියට දලදේශීය නිෂ්පාදනය ආනයනය ප්‍රමාණයට ඉහළ නැංවීම හා එය ඉහළගේක පවත්වාගෙන යෑම. මේක දීර්ඝකාලීනව අපි කළ යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් ආනයන ආදේශක නිෂ්පාදන ඉහළ නැංවීම සහ ක්‍රමානුකූලව ආනයන භාණ්ඩ අවම කිරීම තුළින් ආනයන වියදම අඩු කර ඒ සමගාමීව රැකියා නියුක්ති ඉහළ දැමීම. මේ වගේ දැක්මක් මෙහෙවරක් අපි කළ යුතුයි කියලා හිතනවා. ඒකත් එක්කම මම යෝජනා කරන්න කැමති කෙටි කාලීන බලාපොරොත්තු නැත්නම් ගෝල්ස් ඔබ්ජෙක්ටිව්ස් ටිකක් කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වශයෙන් සමහර කාරණා ගිය හැකි. පළවෙනි කාරණාව තිරසාර සංවර්ධන සඳහා අන්තර්ජාතික වෙළඳාම දේශීය උරුමයේ ප්‍රතිබිම්බයක් ලෙස දේශීය මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපාර ආරක්ෂා කිරීම. දෙවෙනි කාරණේ ශ්‍රී ලාංකීය උරුමයේ ප්‍රතිබිම්බයක් වන වෙළඳ ක්ෂේත්‍ර දියුණු කිරීම සහ පවත්වාගෙන යාම. අවශ්‍ය තරම් ලංකාවට එහෙම නිෂ්පාදන හැකියාවල් සහ සම්පත් තිබෙනවා. මේවා දියුණු කර ගැනීම අපේ අනන්‍යතාවය තුළින් අපේ නිෂ්පාදනය වැඩි කළ හැකි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒත් එක්කම දේශීය විද්‍යුතුන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් සැදුම්ලත් තිරිසක් විසින් උපාය මාර්ග තීරණ ගැනීම, නැත්තම් මේ සුදුහම නැත්තම් කළු සුද්දන්ගෙන් තියෙන උපදෙස් නෙවෙයි, ලංකාවේ ඉන්න අයගෙන් අවශ්‍ය තරම් උපදෙස් තරම් මේ දේ කරන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. පරිභෝජන රටාව හෙළ සංස්කෘතිය අනුව හැඩ ගැසීම. මේක තුලත් අපිට ආනයන බොහෝ දේවල් අපිට නැති කරන්න පුළුවන්. මේ අනුව අපි වෙළඳාම් කියන එක හුඟක් වෙනස් කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා පරිභෝජන රටාවල හෙළ සංස්කෘතිය අනුව හැඩ ගැසීම කියන කාරණේත් මම විශ්වාස කළ හැකි කියලා. ඉතින් මේවා කරන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මම ඒ නිසා යෝජනා කරනවා නීතිමය සහ ආයතනික ක්‍රියාවලියක්.
ඒ සඳහා මම යෝජනා කරනවා ජාතික වෙළඳ ආයතනය නමින් නව ආයතනයක් අපි බිහි කළ යුතුයි කියලා. මේකේ අන්තර්ගතය ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ව්‍යාපාර සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ඒ වගේම පාරිභෝග අධිකාරිය සහ සියලුම ඒ සියලුම නියෝජිතයන්ගේ සමන්විත මණ්ඩලයක් මේ සැදුම් ලත්විය යුතු වෙනවා. ඒත් එක්කම දැනට තියෙන පළාත් පාලන සහ ජාතික මට්ටමේ ආයතන මේ මණ්ඩලයේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙන ආකාරයෙන් මෙය සැකසිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම ජාතික වෙළඳ ආයතන කිසිදු දේශපාලන පත්තියකට යටත් නොවිය යුතු අතර එය ස්වාධීන සභාවක් ලෙස ක්‍රියාත්මක කළ යුතුය. මොකද මම මුලින්ම පටන් ගත්ත තැන කිව්වා වගේ මේවා ක්‍රියාත්මක නොවෙන්නේ මේ දේශපාලන එළියට එනකොට. මේවා ස්වාධීන වෙනකොට කවුරු ආවත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේක තිබිය යුතුයි කියලා. මේට ස්වාධීන ව්‍යවසායන්ගේ සතුම්ගත් කාර්ක සභාවක් පිහිටිය යුතුයි. මොකද රාජයේ නිලධාරීන් පමණක් ඉඳලා මේ ව්‍යාපාර කරන්නට බැහැ. ඒ නිසා ලංකාවේ ව්‍යාපාර කරන ප්‍රජාවත් මේකට සම්බන්ධ කරගෙන ආකාරයෙන් මේ ආයතනෙ පිහිටිය යුතුයි. ඒ වගේම මේ ප්‍රධාන කාර්යභාරයන් කීපයක් විතරක් මම කියන මා හිතන විදිහට විශේෂම සේවා වෙළඳාම සම්බන්ධයෙන් විදේශ සේවකයන්ගේ සේවා අවශ්‍යතා තීරණය කිරීම සඳහා ජාතික වෙළඳ ආයතනය මගින් අදාළ ශේෂය සඳහා පත් කරන තාක්ෂණික අණු කමිටු මගින් දෙන ලබන නිර්දේශ මත පමණක් ක්‍රියාත්මක කළ යුතුය. මෙම අණු කමිටු සඳහා යම් වෘත්තීන්ගේ වෘත්තීන් සඳහා ඇති සංගම් ආයතන සහභාගීත්වය හඳුනා තිබිය යුතු අතර මෙම අණු කමිටු සඳහා එම සංගම් ආයතන වෙනත් සේවා සඳහාද බලපාන සමාජ කොට සම්බන්ධ කර යුතු අතර මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වේගවත් තීරණ ගැනීම ක්‍රමවේදය සැකසිය යුතුය. මම ඉතා කෙටියෙන් මේ කියන්නේ. ඒත් එක්කම මෙම ආයතනය මගින් විශේෂයෙන්ම තාක්ෂණ සහායකත්ව හෝමාරු වැඩසටහන් දේශීයව තාක්ෂණය ලබා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් කළ යුතුයි. ඒත් එක්කම ජාතික වෙළඳ ආයතන රටේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සමග සෘජු සම්බන්ධීකරණයක් තබා ගත යුතු වෙනවා. ඊට පස්සේ මම යෝජනා කරන්නේ කුමන ආර්ථික සැලසුමක් අපේ රටට පදනම් කළ ගත යුතුද කියලා. මම මුලින් සඳහන් කරා 2001 ඉඳන් තාම අපේ ගැට්ස් ගැන සාකච්ඡා ඉවරලා නැහැ ලෝකේ. ඇයි මේකට හේතුව? හේතුව වෙලා තියෙන්නේ බොහෝ දෙනෙක් කෘෂිකර්ම සම්බන්ධයෙන් තියෙන අපනායනික ඒට ආදාශ භාණ්ඩ සම්බන්ධයෙන් එකඟතාවයක් පළ කරලා නැහැ. හැමෝම ප්‍රොටෙක්ෂනලිසම් කියන එකේ මේකෙදි තිබිලා තියෙනවා. ඒ නිසා අවුරුදු 15ට ගියමුත් මේක ඉවර වෙලා නැහැ. ඒකම මම පදනම් කර ගන්නවා. උඟ දෙනෙක් කියයි මොකද මම පදනම් කර ගන්න සැලැස්ම කෘෂි ආර්ථිකය. ලංකාවට ගැලපෙන කෘෂි ආර්ථිකය කියලා මම විශ්වාස කරනවා. ඒ පදනම කරගෙන තමයි එතනින් එහාට යන්න ඕනේ. කෙනෙක් එකපාරට මේක අපිට ගැලපෙන්නේ නැහැ කියොත් ලෝකයේ ඕන තරම් එහෙම අවස්ථා තියෙනවා. විශේෂම කැප් කියලා ආයතනක් යුරෝපියන් යුනියන් එක හරහා. ඊට වගේම ඇමරිකාව ඇග්‍රිකල්චර් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රොටෙක්ෂන් එකක් ආරක්ෂාව තියාගෙන තමයි අනික් ආර්ථික කරන කරන්නේ. ඒ නිසා ලංකාවටත් ගැලපෙන්නේ කෘෂි ආර්ථික ක්‍රමයක්. ඉතින් අපිට ගොවියෝ ඉන්නවද කියලා කෙනෙක් හිතයි. මේකට අපිට ක්‍රමවේද ඕන තරම් තියෙනවා. මම මේකේ යෝජනා හුඟක් ඉදිරිපත් කරනවා. එකක් දෙකක් විතර සඳහන් කරන්න. විශේෂයෙන්ම ගොවි කර්මාන්තයේ යෙදෙන ගොවි මහතුන්ට අවුරුදු 55න් පස්සේ විශ්‍රාම වැටුපක් අපි ඒගොල්ලෝ සම්බන්ධීකරණ නොවෙන තන දායක නොවන විශ්‍රාම වැටුපක් අපිට දෙන්න පුළුවන්. විශේෂයෙන් අපි දන්නවා යුද හමුදාවේ නැත්නම් වෙනත් රාජ්‍ය සේවවල නිෂ්පාදන කාර්යතේට විශේෂ සම්බන්ධ නොවුණත් අපි විශ්‍රාම වැටුපක් ගෙවනවා. ඉතින් මේ අය රටේ නිෂ්පාදනයේ රටේ ආර්ථිකයට හවුල් වෙලා මේ අයට අපිට ගෙවන්න බෑ කිව්වොත් ඒක විහිළුවක්. ගෙවන්න පුළුවන්. කොහොමද කරන්න කියලාත් මම උදාහරණ කීපයක් විතරක් කියන්නම්. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශ හා සම්බන්ධීකරණය කරගෙන මේ වගේ නිෂ්පාදන කෙලින්ම පාරිභෝගිකයා වෙත ලැබෙන ක්‍රමයක් සලසාගෙන ඒකට පහසුකම් සැලසීම මුස්ලිම් යම්කිසි ආදායමක් ගන්න පුළුවන් රජයට. මේක විශ්‍රාම වැටුපක් නිර්මාණය කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රසායනික ද්‍රව්‍ය භාවිත වෙලා තියෙන පොහොර මේ වගේ කාරණා නිසා එන අපිට මේ සෞඛ්‍ය ගැටලු. මේවට කොච්චර වියදමක් රටේ යනවද? මේවා ඔක්කොම ඉතුරු කරගන්න පුළුවන් අපි මේ විදිහේ දේවල් නොකරනවා නම්. ඒ නිසා රසායනික පොහොර භාවිතය සහ ඒ වගේ දේවල් වලට අපිට පුළුවන් හොඳ ටැක්ස් එකක් ගහන්න. ඒකෙන් එන ආදායම යම් කිසි ප්‍රමාණයක් අපිට පුළුවන් මේ විශ්‍රාම වැටුප සඳහා ඇති කරන්න. මොකද හේතුව ඒතර වෘත්තියක් බවට පත් වෙනවා. ආරක්ෂණයක් තියෙනවා. මේ වෘත්තිය යෙදෙනවා. ඒ නිසා කෘෂිකර්මයේ පදනම් කරගන්න මේ විදිහ අධිපාලමක් දාන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම සහල් පිටි අපිට සහල් සම්පෝෂිත කරන්න දැනට ගන්න තිරිඟු පිටි වලට හැම වෙලාවෙම අපේ තියෙන වෙළඳ පොලේ සහල් පිටි වලට 25%ක්වත් වැඩි ප්‍රමාණයක් තිරිඟු පිටි මිල යන විදිහට අපි ඒ අයට බදු දන්න පුළුවන්. ඒකේ 5% අපිට මේ විශ්‍රාම වැටුපක් වෙනුවෙන් යොදවන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට මේක කර හැකි බව තමයි මා විශ්වාස කරන්නේ. ඒත් එක්කම ස්වාභාවික විපත් වලින් මොකද අපි මේක පදනම් කරගන්නවා නම් ඒ වගේ දේවල් වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මේකට ආරක්ෂණ ක්‍රමවේද ඇති කළ හැකි. කෙටියෙන් කියන නිසා විස්තර කරන්න අමාරුයි. හැබැයි මේවා විස්තර කළ හැකි දේවල්.
ඒවගේම තමා තවත් එක ප්‍රධාන අංශයක් විදිහට මම දකිනවා සේවා ලීල්කරණය. සේවා ලීල්කරණය අපි කැමති වුණත් අකමැති වුණත් අපි අත්සන් කරලා තියෙන ගිවිසුම් මනුව අපි කරන්න වෙලා බැඳිලා ඉන්නවා. ඉතින් මේදී ලංකාව විදිහට මම හිතනවා අපේ හොඳ සම්පත් දායකයෝ ඉන්නවා. ඒ නිසා අපිට පුළුවන් අපේ සේවාව විකුණන්න අපි පිටරටින් ගේන එක යම්කිසි මට්ටමකට කරන්න ඕනේ. කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඒකට දැනටත් තියෙන ක්‍රමවේදයක් තියෙනවා විශේෂම ආයෝජන මණ්ඩලය හරහා. මම විශ්වාස කරනවා ඒකේ තියෙන කුඩා අඩලුණු කම් නිවැරදි කරගෙන ඒ ක්‍රමවේදය තුලින් ලංකාවට අවශ්‍ය නම් සේවා සපයන්නන් ගෙනගාත්තේ හැකි. අලුතෙන් විශේෂම දීපාර්ශික ගිවිසුම් වලට යා යුතු නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම පුහුණු ශ්‍රමිකයන් මේ රටින් පිටරටවල් වලට යවන්න මීට වැඩි ක්‍රමවත් ක්‍රමවේදයක් විශේෂම අපිට ඒවට ඕන නම් දීපාර්ශික ගිවිසුම් වලට යන්න පුළුවන්. අපි ඉන්දියාවට මේට එන්න දෙනවා වගේ ඇයි අපි තීරණය කරන්නේ නැති අපි වෘත්ති කියන ඕස්ට්‍රේලියාවට යවන්න නිදහස් වෙන ගිවිසුම් වලට ගත කරන්න ඕනි කියලා. අපි කියනවා අවුරුදු 5කට අපි මෙන්න මේ සේවා දායකයන් ඔබ රටට එවනවා. ඒ වෙනුවෙන් අපි යම්කිසි මුදලක් පරිපෝෂිතයක් ලංකාවටත් ලබා ගන්නවා. ඒතකොට ලංකාවට ආදායමක් ලැබෙනවා. අපිට මෙහි අපේ සේවා සපයන්නෙක් බවට ලංකාව පත් වෙනවා. ඒත් එක්කම අපේ අධ්‍යාපන මට්ටම මා විශ්වාස කරන ඇතුළේ ලෝකයේ හොඳ තැනක තියෙනවා. ඒ නිසා අපිට මෙහි විදේශ විශ්වවිද්‍යාල වගේ මෙහිත් ලංකා විශ්වවිද්‍යාල ඇති කරන්න පුළුවන් පුජ්‍යලිකුණත් මා විශ්වාස කරන කමක් නැහැ කියලා. හැබැයි රටේ පැහැදිලිව රජයේ නිර්දේශ සහ විෂය නිර්දේශ රජයේ අනුමත ක්‍රමවේදවල තුලින් පාලනය වෙන ආකාරයෙන් විශ්වවිද්‍යාල මේ ඇති කරන්න පුළුවන් පිටරටයට විත් මෙහි ඉගෙන ගන්න මේට අපිට විදේශ විදීමයක් ලැබෙනවා. ඉතින් ඒ ආකාරයෙන් අපිට මේ සේවා ලීල්කරණය කරන්න පුළුවන් අවස්ථා විදිහට මම දකිනවා. තාක්ෂණික සහ පරිකලන ශාස්ත්‍රයේ අපිට දිනුන කළ හැකි ආකාරයක් මම දකිනවා. ඒ ශාස්ත්‍රයක් මා හිතනවා අපේ මේ වෙළඳ සම්බන්ධයෙන් අපි සැලකිය යුතුයි. ඊට අමතරව ව්‍යාපාර පරිපාලනය කිරීම කියන මම කරුණු තව දෙකක් විතරක් විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. තව කීපයක් තියෙනවා ඒවා මම දෙන මේ ડોකියුමන්ට් එකේ මම දාලා තියෙනවා. ව්‍යාපාර පාලනය කිරීම විශේෂයෙන්ම සමාජ උදුරු වැඩි කරන ව්‍යාපාර නිෂේධනය කිරීම සඳහා එම ශාස්ත්‍රයේ විකල්ප ව්‍යාපාර හඳුන්වා දිය යුතු වෙනවා. උදාහරණයක් විතර ගත්තොත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් විදිහට අපි කරයි යනවා. විශේෂයෙන්ම රාජ්‍ය අනුග්‍රහය යටතේ කරයි යනවා. මේක ජනාධිපතිතුමාගේ නම් පාර්ලිමේන්තුවේ හැම දිනාගේම අනුග්‍රහය යටතේ රටේ කරයි යනවා. කොච්චර අපිට වියදමක් වෙනවද මේවා කන්ට්‍රෝල් කරන්න. ඊට පස්සේ පොලිසිය අවශ්‍ය වෙනවා. හෙල්ත් ප්‍රශ්න තියෙනවා. මේවා අපිට නැති කරන්න එක දවසින් තීරණයක් ගන්න පුළුවන්. මොකද විදායක ජනාධිපතිනෙක් කියන්නේ නම් ගන්න පුළුවන්. හැබැයි ගන්න නැහැ. මොකද පවත්වාගෙන යන්න මේක ඕනේ. ඒ නිසා මේවට පැහැදිලිව පාලනය කිරීමක් කළ හැකි. ඒකම යෝජනා කරනවා. ඒ තුලින් අපිට අනවශ්‍ය විදේශ අපිට යන මුදල් නැති කරලා දාන්න පුළුවන් සහ සමාජ යෝධුරු නැති කරන්න පුළුවන් අනන්නේ වූ ශ්‍රී ලාංකික ක්‍රමවේදයක් මා එකයි විශ්වාස කරන අපිට තිබිය හැකි කියලා. ඒ වගේම ඇඟලුම් සහ නිමි ශේස්ත්‍ර නිමි ඇඳුම් ශේස්ත්‍ර අපි බොහොමයක් දැන් මට්ටමට ගිහින් තිනවා. ඊට අමතරව කළ හැකි දේවල් විශේෂයෙන්ම අතින් මහන අපේ රෙදිපිලි තියෙන කර්මාන්ත තියෙන පාරම්පරික වෙනවා. මේවා දිනු කරලා අපිට විදේශ වෙළඳ පොළ ගන්න පුළුවන්. විශේෂයෙන්ම ෆැෂන් ඩිසයින් කියන එක අපිට විදේශ ආයතන සහ එක්ක ප්‍රදර්ශන අපි රජයේ මගින් හෝ ඇති කරලා අපේ මේ ඇයට එහෙ වෙළඳ පොළක් ඇති කර ගැනීම මේ වගේ කාරණා අපිට කරන්න පුළුවන්. අවසාන වශයෙන් විශේෂ අවශ්‍යතා විදියට මා දකිනවා මේ වෙළඳ ප්‍රතිපත්තිය සැකසීමේදී අපි සඳහන් කළ යුතුයි කියලා. විශේෂයෙන්ම අපි දන්නවා 2006 අංක 12 ධර්ම තොරතුරු දැනගැනීමේ පනත මම දැන් හැමෝම ගින් අත උස්සව අපි පාර්ලිමේන්තුවේ ඉන්න අය දැන් ගින් ස්ටේජ් වල කෑගෙව වුණාට ඉතින් ඒකේ තියෙනවා 5.1 උපගන්තියේ කියනවා මේ වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් විතරක් මේ තොරතුරු ඉල්ලන්න බෑ. ඒ කියන්නේ වෙළඳ ගිවිසුම් තියෙනවා ඒවා හොර රහසේ කරන වෙළඳ ගිවිසුම්. ඉතින් මොනවද හොර රහසේ කරන්න පුළුවන් වෙළඳ ගිවිසුම්? මත්ද්‍රව්‍ය ව්‍යාපාර වගේ විතර. ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒවා තොරතුරු දීම පවා අපේ නෛතිකව නැති කරලා තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රතිපත්තිය එක කොන්දේසියක් විදිහට විදේශ වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජනතාවට ලබා ගත හැකි තොරතුරු අහිමි කිරීම නැති කළ යුතුයි කියලා මා යෝජනා කරනවා. ඉතින් මේක තමයි මම ඉදිරිපත් කිරීමට උත්සාහ කරන සාරාංශය. ඒත් එක්කම දීර්ඝ වශයෙන් මම යම් කිසි දෙයක් මීට අමතරව ඉදිරිපත් කරන්නම් පසු කාලෙක.